හොඳයි. අපි දැන් අර්ධ සන්නායක පිළිබඳව එහෙම නැත්නම් අර්ධ සන්නායක වල PN සන්ධි පිළිබඳව යමක් ඉගෙන ගන්නට බලමු. අර්ධ සන්නායක ස්පටිකය අපි අරගෙන ඒක එක පැත්තකට ෆොස්ෆරස් මාත්‍රණය කරනවා අනිත් පැත්තට බෝරෝන් මාත්‍රණය කරනවා. මාත්‍රණය කරාම මොකද වෙන්නේ? මේ ෆොස්ෆරස් මාත්‍රණය කර පැත්තේ වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන මේ වත මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා ඒක අපි ඉගෙනගෙන තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණ බෝරෝන් තියෙන පැත්තේ කුහර ඇති වෙනවා. කුහර ධන ආරෝපණ වලට අනුරූපව තමයි අපි කල්පනා කරන්නේ. එතකොට මේකේ ඔන්න ඔය ආකාරයෙන් තියෙනවා. එක පැත්තක් ධන ලෙසත් කුහර ඇතිවීමත් අනෙක් පැත්තේ ඉලෙක්ට්‍රෝන තිබීමත් ඍණ ලෙසත් ආරෝපණය වීමක් වෙන සුළු වශයෙන්. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ PN සන්ධිය කියලා. මේ පැත්ත P, මේ පැත්ත N. ඔන්න NP සන්ධිය. ෆොස්ෆරස් මාත්‍රණය කරන පැත්ත නිතරම P නෙමෙයි N එන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. ෆොස්ෆරස් මාත්‍රණය කරාම N වර්ගය හැදෙන්නේ. බෝරෝන් මාත්‍රණය කරාම P වර්ගය හැදෙන්නේ. දැන් මොකද වෙන්නේ කියලා බලමු ඊට පස්සේ මේකේ ක්‍රියාවලිය. අපි දන්නවා ධන ඍණ. ධන ඍණ අපි විද්‍යා මූල ධර්මය ධන ඍණ ආකර්ෂණය වෙනවා. ධන ඍණ ආකර්ෂණය වෙනවා කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙනවා දැන් ධන. කුහර වලට අනුරූපව අපි කල්පනා කරන්නේ ඒක ධන කියලා. එතකොට මේ පැත්තේ තියෙනවා ඍණ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන. මේ දෙන්න එකට ඉන්නකොට මොකද වෙන්නේ? මේ ධන ආරෝපණ ඍණ ආරෝපණ සොයාගෙන යනවා. ඍණ ආරෝපණ ධන ආරෝපණ සොයාගෙන යනවා. මේ දෙන්නටම ගමන් කරන්න පුළුවන්. අපි ඒක ඉගෙන ගත්ත මේ දෙන්නම වාහක. ධාරා ගමන් කිරීමේ දෙන්නම වාහක විදිහට ක්‍රියාත්මක වෙනවා. ධන ආරෝපණ වලට මේ පැත්තට එන්න පුළුවන්, ඍණ ආරෝපණ වලට මේ පැත්තට යන්න පුළුවන්. දැන් ධන ආරෝපණ මේ පැත්තට යනවා, ඍණ ආරෝපණ මේ පැත්තට යනවා. ගියාම මොකද වෙන්නේ? ධන ඍණ එකතු වුනම ශුන්‍ය වෙනවා. මේ එතකොට මෙන්න මේ ස්පටිකේ මැද ප්‍රදේශය ඇති වෙනවා ආරෝපණ. එහෙම නැත්නම් ධාරා වාහක නොමැති කලාපයක්. ධාරා වාහක නොමැති කලාපයක්. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා මම දැන් විස්තර කරා. එතකොට මෙන්න මේ කෙළවරක විතරයි අපිට ආරෝපණය දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් වාහක දකින්නට ලැබෙන්නේ. එතකොට මේ කෙළවර තමයි තියෙන්නේ මෙතන P සන්ධිය මෙතනින්. මේ මැද ඇති වෙනවා ධාරා වාහක නොමැති කලාපයක්. ධාරා වාහක නොමැති. මෙන්න මේ කලාපයට අපි කියනවා හීන ස්තරය. හීන ස්තරය. හීන ස්තරය. එහෙම නැත්නම් අපි මේකට කියනවා හායිත ප්‍රදේශ කියලා. මේ පෙළ පොතේ පැහැදිලිව දක්වලා තියෙනවා. මේක හායිත ප්‍රදේශ. හායිත ප්‍රදේශ එහෙම නැත්නම් හීන ස්තරය කියලා කියනවා. මේක ඇති වුණාම මොකද වෙන්නේ? අන්න ඒක අපි කල්පනා කරලා බලමු. දැන් අපි දන්නවා මේ ස්පටිකය හරහා විදුලිය ගමන් කරන්නේ, විද්‍යුතය ගමන් කරන්නේ මෙන්න මේ වාහක තියෙන ස්ථාන වලින් තියෙන නිසා තමයි. මැද වාහක නැහැ. එතකොට මේක දැන් තියෙන සංසුද්ධ. එහෙම නැත්නම් නිසඟ අර්ධ සන්නායකයකට සමානයි. නිසඟ අර්ධ සන්නායකයක ධාරාව ගමන් කරන්නේ නැහැ කොහොමද? මොකද වාහක නැහැ. වාහක තියෙනවා නම් විතරයි විදුලිය ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. දැන් මෙන්න මෙතනින් විදුලිය ගමන් කරන්නට බෑ. මේ දෙපසට අපි විභවාන්තරයක් ලබා දුන්නොත් විභවාන්තරයේ කොපමණ අගයක් ගත්තත් මේක හරහා එකට ගමන් කරන්න බෑ. ඉලෙක්ට්‍රෝන ධාරාවට ගමන් කරන්න බෑ. ධාරා විදුලියට ගමන් කරන්න බෑ. විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. මෙන්න මේක තමයි අර්ධ සන්නායකයේ තියෙන විශේෂත්වය. විශේෂත්වය. එතකොට මේ විභව බාධක ජය ගන්නට ඕනේ. මේ විදිහට උපකරණේ තියලා වැඩන්නේ නැහැ. ඒ විභව බාධක ජය ගන්න කොහොමද කියලා බලමු. අපි දන්නවා අපේ පෙළ පොතේ පැහැදිලිව සඳහන් කරනවා තියෙනවා මේක මතක තියාගන්නට ඕනේ. මේ ස්පටික සිලිකන් නම්. මේ ස්පටික සිලිකන් නම්. සිලිකන් සඳහා මෙන්න මේ හීන ස්තරය එහෙම නැත්නම් ආයත ප්‍රදේශයට නිශ්චිත අගයක් තියෙනවා. නිශ්චිත අගයක් තියෙනවා. ඒක වෝල්ට් දශම හතක් වෙනවා. ජර්මේනියම් වල ස්පටිකයන් නම් මේකේ විභව බාධක එහෙම නැත්නම් හීන ස්තරය වෝල්ට් දශම තුනක් වෙනවා. වෝල්ට් දශම තුනක් වෙනවා. එහෙමනම් ඊළඟට මොකද කරන්න පුළුවන් කියලා දැන් අපි බලමු. මෙන්න මෙහෙම විභව බාධකයක් ඇති. එහෙම නැත්නම් හීන ස්තරයක් ඇති. NP සන්ධියත් සලකලා බලමු. NP සන්ධියේ මේ පැත්ත තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ පැත්ත තමයි N. මේ පැත්ත තමයි P. හොඳට මතක තියාගන්න. හොඳට මේ වීඩියෝම නරඹන්න. ඒකල ඔයගොල්ලන්ට මේක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. දැන් මෙන්න මේකට අපි විදුලි සැපීමක් ලබා දෙනවා. විදුලි සැපීමක් ලබා දෙනවා. විදුලි සැපීමක් ලබා දුන්නාම මොකද වෙන්නේ? අපි දන්නවා විදුලි කෝෂයක ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් තියෙනවා. මෙන්න මේ ධන අග්‍රය පැත්තට විදුලි කෝෂයේ ධන අග්‍රය සම්බන්ධ කළොත් මේකනේ ධන අග්‍රය.
මේක ඍණ අග්‍රය. ධන අග්‍රය මේ P සන්නායකය. එහෙම නැත්නම් මෙන්න මේ පැත්තට සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? මේ ධන වැඩි වෙනවා. මෙහෙන් යන ඉලෙක්ට්‍රෝන නිසා මේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔක තමයි වෙන්නේ. හොඳට තේරෙනවා දැන් මොකද උනේ? මෙන්න මේ හීන ස්තරය එහෙම නැත්නම් ආයත ප්‍රදේශ නැති වුණා. ආයත ප්‍රදේශ නැති වුණා. එතකොට දැන් පුළුවන් මේකට පැහැදිලිවම විදුලිය ගමන් කරන්න. මේක දැන් සම්තුද්ධි ස්පටි ගන්න මේක සම්පූර්ණයෙන්ම බාහ්‍ය සන්නායකය. මේක බාහ්‍ය අර්ධ සන්නායකය. අන්න දැන් පුළුවන් මේක හරහා විදුලිය ගමන් කරන්න. අන්න එතකොට මෙන්න මේ හීන ස්තරය එහෙම නැත්නම් ආයත ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නැති කරන්න ලබා දිය යුතු අවම විභවයක් තියෙනවා. ඒ අවම විභවය මෙන්න මේ අගයට සමානයි. මේක සිලිකන් නම් මෙන්න මේ අගය වෝල්ට් 0.7කට වඩා වැඩි විදුලිය එක්සත් විභවාන්තරයක් සපයීමෙන්, එහෙම නැත්නම් ජර්මනියම් නම් වෝල්ට් 0.3කට වඩා වැඩි විභවයක් මේකට සපයීමෙන් මේ නියමිත දිශාවට ධනපැත්තට විලුකෝෂයේ ධනපැත්තත් එන් අග්‍රයට විලුකෝෂයේ ඍණපැත්ත සම්බන්ධ කිරීමෙන් මේ හීන ස්ථිරය නැති කළා. මේක හරහා විදුලිය ගමන් කරන්න සලස්සන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා පෙර නැඹුරු කිරීම කියලා. මේම සන්ධිය පෙර නැඹුරු කිරීම කියලා අපි කියනවා. පෙර නැඹුරු කිරීම. හොඳට මතක තියාගන්න ඕනේ වචනය පෙර නැඹුරු කිරීම. පෙර නැඹුරු කිරීමේදී ලබා දිය යුතු විභවය සිලිකන් නම් වෝල්ට් 0.7කට වඩා වැඩි, සන්නායක ජර්මනියම් නම් වෝල්ට් 0.3කට වඩා වැඩි. ඒ වගේම ඒ නියමිත දිශාවට ඒ විභවය සපයවි යුතුයි. පොසිටිව්. එහෙම නැත්නම් මේ කුහර තියෙන පැත්තට පී සන්ධිය පැත්තට, පී තියෙන පැත්තට ධනාග්‍රයත්, එන් තියෙන පැත්තට ඍණාග්‍රයත් සම්බන්ධ කිරීමෙන් මේක පෙර නැඹුරු කරන්නට පුළුවන්. ඊළඟට අපිට බලන්න පුළුවන් මොකද වෙන්නේ මේකේ වියලි කෝෂයේ දිශාව වෙනස් වුණොත් කියලා. දැන් අපි මෙන්න මෙහෙම බලමු. මේ අලින් වගේම සන්නායකය, අර්ධ සන්නායකය. මේක තියෙන හායිත ප්‍රදේස මෙන්න හීන ස්තරය. එහෙම නැත්නම් හායිත ප්‍රදේස. මේකට අපි දැන් අක්කට පෙර වරිදුම විදුලි සැපීමක් ලබා දෙන විභවයක් ලබා දෙනවා. මෙතනදි කරන්නේ මේ කලින් දුන්නට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තට අපි විභවය ලබා දෙනවා. මෙන්න මේ පැත්තට ඍණත්, මේ පැත්තට ධනත් ලබා දෙනවා. මොකද වෙන්නේ? මේ පැත්තට ඍණ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලබා දුන්නම් මොකද වෙන්නේ? ඒක ගිහිල්ලා මේ ධනත් එක්ක සම්බන්ධ වෙලා මේ පැත්තේ මේ ධන ක්‍රමානුකූලව අඩු වෙනවා. මොකද මෙහෙන් එන ඍණ නිසා මේ ධන නැති වෙලා යනවා. ওই ධන නැති වෙලා යනවා. මෙහෙන් එන ධන නිසා මේ ඍණ නැති වෙලා යනවා. ධන ඍණ එකතුනම ශුන්‍ය වෙලා යනවා. ගියාම මොකද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවට මේකපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවටපත් වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ මොකක්ද මේ අවස්ථාව. එතකොට හොඳට බලන්න ඕනේ හායත පෙදෙස තවත් පුළුල්ලලා තවත් පළල්ලලා. එතකොට දැන් කොහොමඩවත් උදිලේ ගමන් කරන්න බෑ. මේ ළඟේ හායත පෙදෙස පුළුල් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? විදුලේ ගමන් කරන්න බෑ. ගමන් කරන්න බෑ. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා මෙම සන්ධිය පසු නැඹුරු කිරීම කියලා. පසු නැඹුරු කිරීම. ඔන්න අපි දැන් ඉගෙන ගත්ත සන්ධියක් පෙර නැඹුරු කරන්නේ කොහොමද, සන්ධියක් පසු නැඹුරු කරන්නේ කොහොමද කියලා. මේක තමයි අර්ධ සන්නායක වල එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රෝනීය විද්‍යාව ඉගෙන ගන්න තියෙන වැදගත්ම දෙයක්. N සන්ධියක්, NP සන්ධියක්, PN සන්ධියක් හදන්නේ කොහොමද? ඒකට විභවාන්තරයක් ලබා දී මේක පෙර නැඹුරු කරන්නේ කොහොමද? ඒකට විභවාන්තරයක් ලබා දී පසු නැඹුරු කරන්නේ කොහොමද කියලා. පසු නැඹුරු කිරීමේදී සන්නායකය අර්ධ සන්නායකයලා විදුලි ගමන් කරන්නේ නැහැ. පෙර නැඹුරු කිරීමේදී පමණයි අර්ධ සන්නායකයලා විදුලි ගමන් කරන්නේ. මෙන්න මේ වගේ උපකරණයකට අපි කියනවා, මේ උපකරණයට අපි පැහැදිලිව නමක් දීලා තියෙනවා. අපි දන්න හොඳම නමක් මොකද්ද? ඩයෝඩේ කියලා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ඩයෝඩේ කියලා. NPM නැත්නම් PN සන්ධියකට තමයි අපි කියන්නේ ඩයෝඩේ කියලා. මෙන්න මේ වගේ සංකේතකින් තමයි ඩයෝඩේ හඳුන්වන්නේ. එතකොට ඒකේ තියෙන NP සන්ධිය ඒත් එක්කම මේ ඩයෝඩේ, මෙන්න මේ ඩයෝඩේ තියෙනවා ධනාග්‍රයක් තියෙනවා, ඍණාග්‍රයක් තියෙනවා. මේ ධනාග්‍රයට අපි කියනවා, ධනාග්‍රයට අපි කියනවා ඇනෝඩේ කියලා.
හොඳට මතක තියාගන්න ඕනේ ධනාග්‍රය ඇනෝඩය ඍණාග්‍රය කැතෝඩය ඍණාග්‍රය කැතෝඩය එතකොට මේක තමයි සංකේතය මේක තමයි සංගීතය අපි එතකොට මේ ඩයෝඩ් එකට මේ නියමිත ආකාරයෙන් නියමිත අගයට වඩා වැඩි විභාන්තරයක් සපයමින් ඒ පෙර නැඹුරු කරන්න පුළුවන් අපිට අවශ්‍ය අවස්ථාවකදී පසු නැඹුරු කරන්න පුළුවන් මෙන්න මේක ඩයෝඩ් එකෙන් ගන්න පුළුවන් හොඳ ප්‍රයෝජනය මේ ප්‍රයෝජනය අරගෙන තමයි බොහොම ඉලෙක්ට්‍රොනික උපාංග හදලා තියෙන්නේ එහෙනම් මෙන්න මේ ඩයෝඩේ විදුලිය සපයනකොට අපි කෝෂයේ ධනාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ කෝෂයේ ඍණාග්‍රය මේක ඍණාග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ එතකොට ඒක පෙර නැඹුරු වෙනවා කෝෂයේ ධනාග්‍රය ඩයෝඩේ ඍණාග්‍රයට සම්බන්ධ කරොත් ඒ වගේම කෝෂයේ ඍණාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ කරොත් ඒ කියන්නේ ඒක පසු නැඹුරු වෙනවා ඔන්න පසු නැඹුරු නම් මේක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ පෙර නැඹුරු නම් විදුලිය ගමන් කරනවා ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන දේ ඩයෝඩේ සම්බන්ධව බොහොම හොඳයි අපි දැන් මේ වීඩියෝ මෙතන නවත්තනවා ඊළඟ වීඩියෝ එකේ සල්කා බලමු මේ සංදි තුනක් සෑදෙන ආකාරය මෙන්න මේ විදිහ සංදි තුනක් අපිට හදන්න පුළුවන් in p n ඔන්නව සංදියක් අපිට හදන්න පුළුවන් සංදි දෙකයි අග්‍ර තුනයි ඒ වගේම අපිට තවත් එකක් නිර්මාණය කරන්න පුළුවන් මේ සංදිය මෙතන p මැදට n මේ පැත්තට p මේක npn සංදිය මේක pnp සංදිය මේ සංදි දෙකේදී මොකද වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ හදාපු උපකරණයකට අපි නමක් දීලා තියෙන මොකද්ද ඒකට අපි කියනවා ට්‍රාන්සිස්ටරය කියලා ට්‍රාන්සිස්ටරය කියන්නේ මෙන්න මේකයි ඔයගොල්ලෝ හොඳටම දන්නවා ට්‍රාන්සිස්ටර තියෙන්නේ කොහෙද විද්‍යුත් උපාංග වල ඉලෙක්ට්‍රොන උපාංග වල ඇතුලේ ප්‍රධානම උපකරණය උපාංග වෙලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරය එමු නැත්නම් ඩයෝඩය එන අර්ධ සන්නායක තමයි මේ උපකරණ හදන්න මූලිකම වෙලා තියෙන්නේ හොඳයි අපි ඊළඟ වීඩියෝවෙන් මේ NPN එනවා තමයි PNP ට්‍රාන්සිස්ටර ක්‍රියාකාරීත්වය මොකද්ද මේවා පසු නැඹුරු කරන්න කොහොමද පෙර නැඹුරු කරන්න කොහොමද කියලා ඉගෙන ගමු